රංගන ශිල්පිනියක් විදිහට සිනහව හරහා විවිධ හැඟීම් ඉස්මතු කරන්න හරි පහසුයි. හැබැයි මම විශ්වාස කරනවා සැබෑ ජීවිතයේදී පුංචි හරි සිනහවකින් මහා බැඳීමක් ඇති කරන්න පුළුවන් කියලා. ගායනය වගේම රංගනය දැම්මගේ ජීවිතේ වෙලා. හැබැයි ගායනයකින් රඟපෑමකින් කවදාවත් ලං වෙන්න බැරි හිතකට එක පුංචි හිනාවකින් ලං වෙන්න පුළුවන් කියලා දැන් මම හිතරම දන්නවා. රංගන ජීවිතේ අපි බොහෝ චරිත රඟපානවා. කෙනෙක් රංගනයේදී කතා බහ කරන දෙයක්, කියන කරන දෙයක් සමහර විට ඔබට නොතේරේවි. ඒත් ඔහුගේ හෝ ඇයගේ සිනහව ඔබට ගොඩාක් ජාති තේරුම් කරලා දෙයි. ඒ තමයි සිනහවේ හැටි. ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තට පස්සේ තමයි අපිට තේරුනේ අපිට උරුම අපේ හිනාව ලෝකෙට කොච්චර වැදගත්ද කියලා. අපි සංගීතය ජාත්‍යන්තරයට අරන් ගියා. දැන් තියෙන්නේ අපේ රටේ ඒ සුන්දර හිනාව ජාත්‍යන්තරයට අරන් යන්න. සිනහව කියනක ශ්‍රී ලාංකික අපිට නම් අලුත් දෙයක් නෙවෙයි. හැබැයි ඒ සිනහව රැක ගැනීමට පුරෝගාමියා වුණේ සිග්නල් වෙළඳ නාමය. අද ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකය පුරාම ප්‍රසිද්ධයි. ඒ ශ්‍රී ලාංකිකයන් සතු සුන්දරම වූ සොඳුරු සිනහව නිසා. ඒ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා යුනිලීව ශ්‍රී ලංකා සමාගමේ මුඛ සෞඛ්‍ය කාණ්ඩ කළමනාකාරණී ඉමේෂිකා කාර්යවසම් මහත්මිය. ඕ සාරංග, සිනහව කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අපේ අනන්‍යතාවයේම කොටසක්. මේ නිසා තමයි ලෝකෙ ඕනෑම කෙනෙක් ශ්‍රී ලංකාව හඳුන්වා දෙද්දී අපේ සිනහවට විශේෂණයක් ලබා දෙන්නේ. නමුත් මේ සිනහවේ සුන්දරත්වය දත් කුහර නිසා අඩු වෙන්න පුළුවන්. පසුගිය වසර කීපේ පුරාවට ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු වෙමින් පැවතුණත් තවමත් අපේ රටේ දරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දත් කුහර වලින් පීඩා විඳිනවා. නමුත් මේ තත්ත්වය උදේටත් රෑටත් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මැදීම වැනි කුඩා පුරුද්දකින් වෙනස් කරන්න පුළුවන්. මේ නිසා තමයි සිග්නල් වෙළඳ නාමය පසුගිය වසර කීපේ පුරාවටම මේ සුවිශේෂී සිනහව අගයමින් මේ සිනහව ඉදිරියට රැක ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට පුරුදු කිරීමට නොයෙකුත් ව්‍යාපෘතීන් දියත් කරලා තියෙන්නේ. මේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරන්න උදව් කරන්න ජනප්‍රිය තරු සිග්නල් එක එකතු වෙනවා. ඒ දිනක්ෂි, භාතිය සන්තුෂ් සමග රවීන්. ඉතින් දිනක්ෂි, ඕගොල්ලෝ එකතුනා වගේ නෙමෙයි මේ වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද? අපි බලාපොරොත්තු වෙනවා සානංග අපේ හිනාව මහද්වීප 6කට අරගෙන යන්න. ඒ තමයි උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව වගේම අපි ජීවත් වෙන ආසියා මහද්වීපයටත් අපේ සිනහව අරගෙන යන්න අපි සූදානම්. සානංග, අපි සමහර චරිත මවද්දී අපිට පුළුවන් වෙනවනේ අපේ සිනහවෙන් බලාගෙන ඉන්න ඕගොල්ලොගේ මුවකට සිනහවක් එකතු කරන්න. දැන් අපි කරන වැඩේ ඕලටත් කරන්න පුළුවන්. ඒ තමයි අපේ සිනහවත් අරගෙන මහද්වීප 6කට ගිහිල්ලා ඒ රටවල්වල ඉන්න අයටත් අපේ සිනහව බෝ කරන එක. ඒ සඳහා සිග්නල් අපි තෝරගන්නවා සිනහ නියමුවන් 6 දෙනෙක්. සමහරක් විට ඒ ඔබ වෙන්නත් පුළුවන්. ඒ වගේමයි මේ වැඩේදී අවසන් 100 දෙනා අතරට ඔබ ආවොත් ඔබට හිමි වෙනවා රුපියල් මිලියනකටත් අධික වටිනා තෑගි. අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ සිනහව මුළු ලෝකයටම බෝ කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒක හරි අපූරු වැඩක් වගේ. රවීනුත් මේ වැඩේට සම්බන්ධයි. අපි මීට කලින් ගුවන් නියමුවන් ගැන අහලා තිබුණට බොරු කියන්න ඕනේ නෑනේ. පළවෙනි වතාවට තමයි මේ සිනහ නියමුවන් ගැන ඇහුවේ. රවින්, කොහොමද මේ සිනහ නියමුවන් 6 දෙනා තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ? වැඩේ සරලයි, සුන්දරයි. හැබැයි ඉතින් ලස්සනට හිනා වෙන්න නම් පුළුවන් වෙන්න ඕනේ. මේ තේරිම කරන්නේ අපි. අපි බලන්නේ ඔබේ සුන්දර සිනහව. හැබැයි තව එකක්. එතනදී ඔබට කියන්න වෙනවා සිනහ නියමුවෙකු වෙන්න ඔබට තියෙන සුදුසුකම් මොනවද කියලා. හරි,
රොවින් කිව්වා වගේ ලස්සන්ට හිනාවෙන එක නම් සුදුසුකම. ඒ සුදුසුකම සිනහ නියමුවන් වෙන්න ඉල්ලුම් කරන අය රොවින්ලට පෙන්වන්නේ කොහොමද? ඒක බොහොම ලේසි වැඩක්. ඔබේ සුදුසුකම එහෙම නැත්නම් ඔබේ සුන්දර සිනහව මෙන්න මේ ආකාරයට කැප්චර් කරගෙන සිග්නල් සිනහ බොහෝ වේවා FB page එකට හරි 0766555666 හරහා වයිබ හරි වට්ස්ඇප් හරි කරන්න. එමත් නැත්නම් අපිත් එක්ක රට වටේම එන සිග්නල් සිනහ බොහෝ වේවා රටේට හරි අපේ කණ්ඩායමට ලබා දෙන්න. අපි එනවාමයි ඔබේ නගරයට. අපේ සිනහව මෙහෙම ජාත්‍යන්තරයට අරන් යන එකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ සන්තෝෂ්? සාරංග අපිට අපේ රටේ තියෙන්නේ අපිටම අනන්‍ය වෙච්ච හිනාව. මේ හිනාව ඇත්තටම ඉතින් මේ ලෝකේ කාටවත් නැහැ. ඒ කියන්නේ හරිම උණුසුම් ලස්සන හිනාවක් තමයි අපිට අපේ රටේ තියෙන්නේ. මේක අපි හරි අත්දැකීමෙන් කියන්නේ මොකද මේ සිනහව හරි ලස්සනයි. ඉතින් අපි අපේ සංගීතයේ ජාත්‍යන්තරයට අරන් ගියා වගේ සිග්නල් සිනහ නියමුවන් 6 දෙනා අපේ සිනහව මහද්වීප 6කට අරගෙන යනවා. ඉතින් මේ සිනහව මහද්වීප 6කට අරන් ගිහිල්ලා ඒ සිනහව ඔවුන් එක්ක බෙදා හදාගෙන මේ සිනහව මුළු මහද්වීප 6ෙම බෝ කරනවා. සාරංග සිග්නල් සිනහ බෝ වේවා මේ සියලු දේ මගින් අපි කරන්න හදන්නේ යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු මගින් ශ්‍රී ලාංකිකයන්ව දත් කුහර වලින් බේරගන්න. දත් කුහර නැති දත් වලින් හිනා වෙද්දී කොච්චර ලස්සනද නේද? එතකොට සිනහව යගේ කොයිතරම්ද කියලා අපේ මිනිස්සුන්ට දැනේවි. මොකද සිනහව කියන්නේ සංගීතය වගේම විශ්ව භාෂාවක්. සිග්නල් සිනහ බෝ වේවා කට්ටිය පෙබරවාරි පළමුවෙනිදා අලුත් වැඩකට අත ගැහුවා කියලා අපිට ආරංචි වුණා. විනක්ෂි. ඔව් සාරංග. ඒ මහද්වීප 6ට අපේ සිනහව බෝ කරන්න පිටත් කරන අපේ සිනහ නියමුවන් හොයාගෙන රට වටේ යන සිනහ බෝ වේවා රටේ සහ කණ්ඩායම ගමන් ඇරඹුවේ එදා. මේ පාර අපි කොළඹ, නුවර, ගාල්ල, මාතර, අම්පාර සහ යාපනය ඇතුළු නගර 25කට අධික ප්‍රමාණයකට යන්නට සූදානම් ඔබගේ සුන්දර සිනහවන් එකතු කරගන්න. ඒ එකතු කරගන්නා සිනහවන් අතරින් තමයි අපි අපේ සිනහ නියමුවන් 6 දෙනාව තෝරාගන්නේ. සිනහ නියමුවන් හොයාගන්න විදිය ගැන දැන් අපි දැනුවත්. මෙහෙම යන සිනහ බෝ වේවා කණ්ඩායමේ 2018 අවුරුද්දේ ගමනාන්තය කොහොම වෙයිද? සිනහ බෝ වේවා කියන්නේ දිගු ගමනක්. ලොවක් පිළිගත් අපේ සිනහව මුළු ලෝකයටම රැගෙන යාම තමයි 2018 අපේ අරමුණ. මේ ගමනට සුවිශේෂී ඔබේ සිනහවත් ලබා දෙන්න කියලා සෑම ශ්‍රී ලාංකිකයෙකුගෙන්ම අපි ඉල්ලා සිටිනවා. ලොවක් පිළිගත් අපේ සිනහව මහද්වීප 6ක් පුරාවට රැගෙන යන සිනහ නියමුවන් 6 දෙනා අතරට ඔබත් එක්වන්න. Remember that trip I went on? It was magical. I thought I was dreaming. People had big, big, happy smiles. We smiled and smiled all day long. Me signal vanshayai sinabo pirijatiyai පිළිගත් අපේ සිනහව මහද්වීප 6ක් පුරා රැගෙන යන සිග්නල් සිනහ නියමුවන් 6 දෙනා අතරට ඔබත් එක්වන්න. Facebook, Viber, WhatsApp මගින් හෝ ගමින් ගමට එන සිග්නල් කණ්ඩායමට ලොවක් අගේන ඔබේ සිනහව ලබා දෙන්න.